I1 පහස්ශ්‍රේණයෙන් හයස්ත්‍රේණයට ආපු දරුව ඔබහොම ආදරයෙන් පිළිගන්නවා. ඔබගේ හයස්්‍රේණයේ විශ්ී නිර්දේශය තුළ ඔබට තියෙනවා ඉතා වැදගත් විෂයක් තොරතුරු හා සනිවෙධන තාක්ෂණය කිය. මේ ඔබේ අනාගතයට හරිම වැදගත් විෂයක්. ඔබට අදද ඉඳලා අපි ඩDPඩුකේශන් මාර්ගගත පාසල හරහා මෙ හයස්්‍රේණයේ ොරතුරු හා සන්නේදන තාක්ෂණය ශය සම්පූර්ණයම හයස්්‍රේය නිර්දේශය ඉගෙන ගන්න පුළවා. එන බොව සතුටින් අපිත් එකතු වෙලා මේ වැඩේ කරගනෑම දපුතේ ප අද ඉදලා පලවෙනි පාඩම ඉදලා පඩම් හයම ඉතා මැනවිින් සාකච්ඡා කල ගෙන ගමු. හොඳයි අපි බලම එකින් එක මොනෝදපුතේ අපට හයස්ත්‍රේනය වි නිර්දේශය තුල මේ තොරතුරු හා සඩිවිධන තාක්ෂණය කියන විෂේතුල ඉගෙන ගන්නගෙන පාඩන් කියලා. ඔට පේන තිෙනවා වෙතර තියෙනවපපුතේ පාඩක් හයක්. පලවෙනි පාඩම පරිගණකයේ වැදගත්කම. දෙවෙනි පාඩම පරිගණක විද්‍යාගාරය ආර්ක්ෂිතව භාවිතය න සැල්ලම පරිගණක වැදගත්කම පරිගණකයක් කොයි වගේද ඔබට ගොඩක් ඇටමක අලුත් වෙන්න පුළුවන් සහරදර පාච්චික තියෙනවන්න පුොළුව මෙන්න මේ පරිගණක අපි ගොඩක් දෙවලට පවිච්ච කන මේ පරිගණකය කොයි වගේද. මොකක්දක වැදගත්කම. එඒයි අපට පරිගණකයක් ඕන කියන කරණ තමයි පලවෙනි පාඩම තුළ අපේ කතා බහ කරන්නේ දෙවිනි පාඩම හිවැනි පරිගන්නක ගොඩක් තියෙන පරිගණක විද්‍යාගාරයක් ඔබේ පාසලෙත් තියන්න පුළුවන් එදකොට හයි ස්්‍රේණයට ආපු ගමන් අප දලපුතාලට පුළුවන් ඔබේ පාසලේ පරිගැක විද්‍යාගාරය පාවිච්චි කරන්න සමහරවිට ඔබ පහස්්‍රයිනයේදීත් පරිගනක විද්‍යාරයක් පච්චි ක තියෙන පුළුවන් ැත්නම් හයස්්‍රේ නීදී ඔට මේ විෂ්‍ය අත්තක අනිවාරීම් පරිගනක විද්‍යාගාරය පාසලේ පරිගණක මධ්‍යස්ථානය පවිච්ච කරනවස්ථාවක් කෙනවා. එතකොට මෙන්න මේ පරිගණක මධ්‍යස්ථානය එහමනත්තං පරිගනක විද්‍යාගාරය ආරක්ෂිතව පාවිච්ච කරන්නේ කොහොමද කියලා හොඳ ගයිඩ් ලයින්න එකක් හොඳ මඟ පෙන්නීමක් මේ දෙවිනි පාඩම තුළින් ලබාගන්න පුළුවන්ම ලොකු දැනුක් මේ. වෙනි පාඩමේ තියෙනවපති මෙහෙ ුම් පද්ධ තිය හා ගුණු හසිරවීම කියලා මෙහි ුම් පද්ධතියක් කියන්නේ මොකක්ද මේක කොහෙද තියෙන්නේ ගුණුවක් කියන්නේ මකක්ද ගොුණු හසරුවන්නේ කොහොමද ඇයි අපිහෙම දෙවල් කරන්නේ පරිගන්නකයත් එක් කරන වැඩක් මේකපුති හර අපි එකත් තිගෙන ගන්නවා මෙට මේ තුන්වෙනි පාඩම හතරවෙනි පාඩමේදී යෙදම් රුදුකාංග භාවිතය සඳහා මූසිකය හා යතුරුපරුව යොදා ගැනීම හරි ගැනකය පාවිච්ච කරදි අපට ඕනවා සෝටය නැතන් අපිට කියන යුදු මුරුදුකාංග කියලා. මෙ මේ යෙදු රුදුකාංග පාවිච්චි කරන්නකොට අපට උදව්වෙන උපකරණ දෙකක් තියෙනවා කීබෝඩ් මවුස් කියලා. අපි කියනවා යතුරපූරුව සහ මූසිකය කියලා. මෙන්න මේ උපකරන දෙක කොහොම්මද මේ හිුතු මුරුදුකාංග භාවිතයේදී පාවිච්ච කරන්න කියලා සහ යදුරදුකාංග භාවිතේ තව දැනගතයුතු ගොඩක් දේවල්. මෙන්න මේ හතරවෙනි පාඩම තුළු ඔබ්බට ඉගෙනගන්න පොළුවන්. දැබට තේනෙන ඔබ කොචර දේවල් හය ශ්‍රීණය තුළ ඉගෙන ගන්න ොද කියලා. තවත් තින පාඩම් දෙකක්. ඇල්ගොරුත්්‍රම සහ ගැලින් සටහන් මේක හරි වටින එකක් හරිම ඇත්තරම ප්‍රිය ජනක පාඩමක් වෙනවා. ඇල්ගොරරිතමකුවම ගනිතේ පත්තර සම්බඳධ හැබ මේ හරි ප්‍රිය ජනකයි අපට හිතල වැඩ කරන්න පොළුවන් තැනක් මේක. හොඳට තාර්කිකව හිතල වැඩ කරන්න තියෙන ාඩ ඇල්ගොරිතමක යන. තේ ඇල්ගොරිත ම හරහා ගැලීම් සටහන් ඇඳීන් කිය අපි ලසන සටහන්ඇදනෝ විධ හැඩතලප අ විචි කරල්ල ගැලීම් සටහනක් අඳනවා. මේ ඔබට හරිම වැදගත් ඔබේ අනාගතය ගෙන ගන්න උසස් පන්දිවැඩිගම ඉගෙන ගන්න විෂයන් වලටත් ලොකොඩාක් ලොකු දවක් වෙන පාඩමක් තමයි මේ. අවසාන පාඩම තමයි දූපුතේ තොරතුරු රැස්කිරීම හා සනිවේදනය සඳහා අන්තර්චාලය භාවිතය. අපට මේ සාමාන්‍ය සමාජ ජීවත්වවෙද්ද ඉස්කෝලයේ ගෙනගන්න වැඩ කරදදදි අපට තොරතුරු ඕන අපි තොරතුර තමයි මේ ඉගෙන ගන්නවා කියලා අරගන්න තොරතුරු වරගෙන අපේ ඔලුව පුරුව ගන්නවා එතකොට අපට දැනුම කොඩාක් ලොකු දැනුමක් ලැබෙනවා. මෙන්න මේ තොරතුරු රැස් කරගන්න සහ ඒ අනික්කා අඒක්ක හෝමාරු කරගන්න පන්ති කාමරදින යාලුවත්ත එක්. ගෙදරද අයියාක්ක නංගෙමල්ලිය එක් ඒේද අම්ම තාත් එක්ක. සමාජයේ විධායෙක්ක අපිට තොරතුරු හෝමාරු කරගන්න සිද්ධ වෙනවා. ආචිට සියක කෝල්ලි එක්දිලා තොරතුරුහුමරගන්නවා. නේද. මෙන්න මේ වැඩේදී. කොහෝමද අන්තර්ජාලය භාවිත කරන්නේ. අන්තර්චාලය පෞච්ච කළේ වැඩි කරන්න ොළුවන්ද කියලයි අපි කතා කරන්නේ කරන විදිහ කතා කරවා. දැන් මගේ හයස්ශ්‍රේණය දළපුතාලට තේරෙනවා. ඔබට මොනවද හයශ්‍රේණයේ විශයනිර්දේශය තුළ මේ තොරතුරු හා සන්නවේදන තාක්ෂණය කියන විෂය තුළ ඉගෙනගන්න තියෙන කියලා මේ පාඩන් හය ඔබේ ජීවිතයට ලොකු දැනුම් සම්බාරයක් එකතු කරනවා කෙනං අපි ඉක්මනටම යමු හයශ්‍රේණයේ පල්ලමෝ පාඩම වන පරිගණකේ වැදගත්කම කියන පාඩම ඉගෙන ගන්න පලවෙනි පාඩම අප දනනේ <laughs> ේ වැදකත්කම දප of computerට පරිගනක අපට වැදගත්ද න පළවෙනි ප්‍රශ්නය මගේ යාලගින් හන පරිගනකය අපට වැදගත්්ද කියලා මම ඇහවෝත් මේ දූල පුතා ලොක්කොම කියවා ඔ පරිගණකේසර හරිම වැදගත් මොකටද වැදගත් මෙන්න මේකතාමඒ පාටමිතු ලබි කතා කරන්නේ එවැනි වැදගත් උපකරණයක් හඳුනගන්නවා එක්ක තියෙන උපකරණ ටික යත්තක සම්බන්ධ ගොඩක් උපකරන තියෙනවා එයා හැදිල තියෙන ඒ උපකර ටික ඳුරගන්නවා ඊට පස්සේ එයා පාවිච්චි කරන්න විදිහ අපි සාමාන්ජීතය මේයා පාවිච්ච කරන්නේ කොයි තැන්වලද කියලා මෙන්න මේ ටිකතා මයි අපේ මේ පාඩමය තුරපි සාකච්ඡා කරන්නේ පැහැදිලිනේද හොඳයි අපි හෙනම් පාඩමය තුළට යමු පරිගන්නකය හඳුනා ගනිමු. ම උපමාත්‍රුකාව තමයි දදුපතික පරිගණක හඳුනාගනිමු කියනකොට දූලපුතාල මගෙන් හැවොත් මොකදස පරිගණකයක් කියන්නේ මට කියන තියෙන මේ පලවිනි වාග්‍යය. පරිගණකය කියන්නේ ඉල්ලෙක්ට්‍රෝනික උපාන්ගයක් ඉලෙක්ට්‍රොනිිකේ න්ත්‍රයක් සිංහල වචනය කිවොත් පරිගන්නකේ යනු විද්‍යුත් උපාන්ගයක් හරිද මේ ඉල්ලෙක්ට්‍රෝනිික ඩදිවයිස එකක් තවකාරණයක් ඔබ CTවිශ තොරතුරු හා සංවර්ධන තාක්ෂණ විශවයගෙන ගනිත්දි මේ ශේෂත්‍රේට අදාලෝ පාච්චෙන keywordවර්ස් නැත්තං වැදගත් තාක්ෂණක වචනවල සිංහල වචනය ඉංග්‍රීසි වචනයක් කියෙන දෙකම හොඳින් අල්ලගන්න ඕන. විශේෂෙන් ඔබ අන්තරජාලයට ගිහිල්ලා යම්යම් කරනු සර්ච් කරලා හොයා ගන්න යනකොට අන්තරජාලයෙන් කරුණුහැනයදී ඔබටම ඉංග්‍රස් වචන හරි වැදග අනිත් එක සාමාන්‍ය සමාජයට ගියා මුදුව අපි වැඩිපුර්ම පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි වචන. කොහොමට අපි ලෝක සමාජයඉන්න ලෝකන්න බොහෝ ඇත්තක වැඩකරද අපට පොදුභාෂාවක් වශයෙන් ඉංග්‍රිසි භාෂාව පාවිච්චි කරනවන එනිසා මේ වචනත් ඔබ හොඳට හුරුවෙන්න ඕන හොඳයි පාඩමට පරිගන්නකය කියන්නේ විද්‍යුත් එහම නැත්ත ඉලෙක්ට්‍රණනි එක උපාගයක් යන්ත්‍රයක් කියලා කිය බැලුබැල්මට අපේ දරුවන්ට මෙන්න මේ වගේ පරිගනක තමයි පේන තිය මෙතන තියෙන එක පරිගනකයක් මේ වගේ තියෙනවවා පෙට්ටියක් වගේ යමක් ස්ක්‍රීන් එකක් තියනවා කීබෝඩ්ඩ එකක් මෞස්සකක් තියනවා අපි මේ පෙට්ටිය වගේට කියනකපුතේ සිි ිය් එක පද්ධති එකකේ කියලා ඒක එක පරිගනකයක් මෙතන තවත් පරිගණකයක් තියෙනවා මේක නමනක් ඔබ දන්නවා හරියට මොකක්දති ල්ට් පරිගැනකයක් උකුල මත තබාගෙන පාවිච්චි කරන්න පොළුවන් එම ගෙනියන්න පුළුවන් පරිගෙනකයක් අපි ගෙන ගනීම මෙයාලා ගැ කව්ට එකක් ගැරුට එතකොට මෙයා කවද පුුතේ දන්න ඔයා ඔලා දන්න මෙයා කවු්ද කියලා මෙයා ලැප්ටෝ පරිගනකයා අපි මෙයාට කියන පුතේ ස්ට් සිංහලෙන් කියන පුුතේ මේස පරිගනකයක් කියලා එහෙනම් අපි සාමාන්‍යෙන් අපට අපේ ජීවිතය තුළ නිතර හමුවෙන පරිගණක දෙකක් තමයි ඩක්ස්ටොප් පරිගන්නකය ලැප්ටොප පරිගනක මීට අමතරව මේ පරිගණකයක් හඳන ගනනිද දුලපුතල හඳුර ගන්න ඕන තව පරිගණකයක් තියෙනවා එකට අපි කියවා දුවපතේ මම් මෙහෙලියන්නම් පාම් topප් කියලා මේකමොකක්ද පාම් අපි පාම් කියන වචනයෙන් සිංහලෙන් අර්ථගන්නවා මෙනෙම අල්ල. අතේ මේ අත්ල කොටස. අල්ලා එම අත්ලා. එතකොට මේ අත්ලමත තබාගෙන වැඩ කරන්න පුළුවන් උපාංගොලට අපි කියනවා පාම් topප් කියලා. එ අත්ල මත තබාගෙන වැඩ කළ හැකි පරිගන්නක මෙය උපාංගවලට හරණදුවති සල්ලව තේරුන්ගන්න. ඔබ ඕකට කියනවා ටැබ් කියලා මතකැතනේ සාන්‍ය හරගෙන ටැබ්බ එකක් කියලා. ස්මර්්ෆෝන් එකක් ඒද ස්මාට් වරගේ සුහුරු ජංගමුදුරකථන මෙ දෙකම අයිති වෙන්න මේ පාම්ටොප් වර්ගේ පරි ගන්නක වලටට දැන්දු උල බපුතාල්ට පටි ප්‍රශ්නය කොල්වට න මකද එන ප්‍ර්ණය. ස්මාර්් ෆෝන් එක පරිගනකයක්ද ඔවු ඒක තියෙනව මයිකෝචිප් එකක් ඒ ගැනම පස්ස කියල දෙන්නම් ඒ නිසා ඒකත් සැකසුම්කාරයක් සිද්ධ වෙන පරිගණන උපාංගයක් ඕන වචන ගොඩක් එකතුන? ගන්නන උපාගයක් ඉගලිසින්ගෙනන කොම්පටිං ිවයි එකක් ඔ වචන තදුරට තුරිය විසහට එතකොට අපට ස්මාර්් ජංගම දුරකතනයත් පරි ගණන උපාගයක් ඉදිර ගන්න පුළුවන් කියලා ඔයාලට තයරෙනවා මේ ටැබබ එක ස්මාර්්ජංගම දුරකතනය සහහිවැනි තවත් උපාග රාශියයක් නිර්මාණය කළතින මේ ඔක්කොම්පුතේය අත්ලමට තාගෙන වැඩරන්න පුල නිසා ඩි න පාමටක්. මමුූිකව පරිගණක වර්ග තුනක් ඔබේ මතකට ගත්තමේ පරිගණක හඳුනාගමු කියෙන පලවෙනි පාඩමේද. පැහැදිරිනේද. දැන් ඊළඟට මට ඔබට ඇතිවෙන ඊළංඟ ප්‍රශ්නි තමයි ඇයි අපි පරිගන්නක පාවිච්චි කරන්නේ. අප පාඩම මමාත්‍රගවත්තයකන පරිගණක වැදගත්කමන. අපි පරිගන්නක හෝ හොඳ රහගන්න දයිපොද අපි පරිගන්නක හෝ පරිගන්නකමය උපාංග. පාවිච්චි කරන්නේ මෙන්න මේ කාරයන් සඳහා මොකක්ද මෙන්න මේ හේතු නිසා මිනිස්සුන්ට තියෙන කාර්යන් සංකීර්ණයි දනනේ පාසල ගණය කිරීම් කරනවා ගන්ත විශෂේ තුල නබද ලොකු විශාල ගන්නේ කිරීම් කරනවා විශාල දැවන්ත සමාගම්වල ආයතනවල ව්‍යප්‍රතිවට ලොකු ගණය කිරම් කරනවා මෙ හරි සක. දැවන්ත අපි ග්‍රෆික් නිර්මාණ කරනවා කුඩා කුඩා සංගීර්ණ කාරයන් කරනවා මේ හැම දෙයක්ම කාලය බැයිවෙන උඩක් මහන්සි වෙලා කරන්න ඕන අපින් අතින් පෑම් පැන්සැල් පාවිච්ච කරලා මනස පාවිච්චි කළ කර ඉතින් මේ වැඩ හරි පහසු කරගන්න ඇති නොපාගයක් තමයි දුව එබුතේ මකක්ද පරිගන්නකේ කියන්න ඒ කියන්නේ පහසුවෙන් කරගන්න පොළවා වැඩ පහසුයි ඒවාගේම දුවේපුති අපි අතින් කොලවල මේ නැත්තම් පැන්සල් පාච්ච කළ ලියලා සමහරව ඩිසයින් කරන කොට අඳනකොට සැහැන වෙලාවක් යනවා ඒ වැඩක් කරන්න හයහත් දෙනෙක් නැත්තන් සීයක් දෙසික් හට්ටිය ඕන වෙන ඒත් සෑහණ වෙලාවක් යනවස්ථා තියනවා එහෙම නැතුවල් පරිගන්නගේ පාච්ච ක ල අපට පුළුවන් පරිගන්නකෑ ඒ හසුරුවන එක් ද්ගලයෙුයි විතරක් පාවිච්චි කරලා මේ වගේ දැවන්ත සංකීණ වැයට ඉතාම පහසුවෙන් මම කලින් කිව්ව ඒ වගේම අඩු කාලයක් තුළ කරන්න පුළුවන් අඩු කාලයක් තුළ යම් වැඩක් කරනකොට දුවේ පුතේ හොඳර තේරුම් ගන්න කාලය අඩුවෙන් යම් වැඩක් කරනකොට ඒ සඳහා යොධන මිනිසුන් ප්‍රමාණය සහ අනනිකුත් සම්පර් ප්‍රමාණය අඩුවෙනකොට අපික ෙනු කාරක්ෂමතාවයි වැඩ කිය අඩු කාලයකින් කරන්න පුළුවන්. අඩු සම්පත් ප්‍රමාණකින් කරන්න පුළ අන්නේ වැඩේ කාර්යක්ෂමයි එහෙනම් සරල මත්්‍යයාගන්න මගේ හයපන්ති චුඩි දරුවටික පරිගන්නක වැදගත් වෙන්නේ අපේ සංකීර්ණ කාර්යන් කාර්යක්ෂමව කරන්න පහසුවෙන් කරන්න. ඒ වගේම චුඩිදුවේපපුති හොඳ මත්තයා ගන්න අපි මිනිස්සු වශයෙන් වැඩ කරන කොට මකකො කාර්යක අප ඇති වර දින්න පුළුව ඉතනතට වරදින්න පුළවා. වැරදීම් සිදුවෙන් එක මනස ස්වභාවය කෙල අපි දන්න. ඉසි ඒවා අපි කරන වැඩවල අවසාන ප්‍රතිපල්ලයට ටකක් නරක විදිහට බලපානවා. අපේ ඇති වැරදිින්උනාම යම්ය වැඩ කරදි. එහෙම වැරදීම් සිද්ධ නොවී කරගන්න, යම්කාරයක් සාර්ථකව කරගන්න හොඳම උපාන්ගේ තමයි පරිගනක. පරිගණකෙට වරදින්නේ. අන්න එහි නිසා අපිට, පරිගණකය පාවිච්චි කල් අපේ කාර්යන්වල නිරවැද්‍ය තාවය, නිවැරදි බව. සීයට සීයක් රැගගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙන, අපි නිවැරදිව යම්කාරයක් කරගන්නත් පරිගණකය පාවිච්චි කනවා. අපි පරිගනකය පාවිච්චි කන හේතුම නෝදිික ඇැවොත් දැම්මගේ දරූටික දන්නවා මුනවද ඒ හේතුකෙන්. ගියම් සංකීන කාරයක්. ඉතාම කාර්යක්ෂමව. හරිම පහසුවෙන් ඉතාම නිවැරදිව ඉටු කරගන්න තමයි අපි පරිගණකය පාවිච්චි කරන්නේ. මං හිතන අපේ දරුවන්ට පරිගණක යන්ත්‍රය ගැන දළ අදහසක් හැඟීමක් තියෙන ඇයි අපිඒක පාවිච්චි කරන්නේ ගෙන තේෙන. හොඳ එෙනම් මේ විදිහේ පරිගන්නක යන්ත්‍රයක් ගැන තවත් ඇතුළට ගැඹුරෙන් අපි ඉගෙන ගනිමු. ඒ සඳහා, මෙන්න මේ නිදර්ශනට ඉස්සල්ල මාතෘකාවනං තියනෙම කතපති පරිගණකේ කාර්යන් කියලා හැබැයි පල්ලහැන්තින රූපනං පරිගණක කොටස්වත් පරිගණකයක්වත් නෙවෙේ පල්ලහැන්ති බ දකින්නස හඳ ලස්සන කාරකක් තේෙනවා මෙතන බලන්නක රොබෝ අත් දෙකක් වගේ තේරුණන්නේේ ඔහ මේක රොබොටික් සත්් දෙකක් කෙළිතා ගන්න අප යෝගනි සිරහටි කෙනගන්නවා මේ රබෝවත් දෙකක් මේක කර්මාන්ත ශාලාවක් කළ හිතාගන්න මං මෙ මෙිදුරට කර්මාංශාලාවක් මික පෙන්න්නනවා හරි මේ කර්මංශාලාවක් එතර කර්මාන්ත්‍ර ශාලාවක් ඇතුලි ඔබට පේනු මෙද කාරකක කොටස් එකතු කරනුනේ කාරකක් හදනවා මෙන්න මෙතන හිතන්න ම මේ දළ රූපයක් ගත්තතේ ටයර් වාහන කෑලි කොටස් බැටරි තියෙනවා ෆිල්ට තියෙනවා රනද මෙන්න මේ ඔක්කොම නියෝජනය කරනගෙළිතන්න යම්කිසි වාහන එක කොටස් වාහනයක් නිර්මාණය ක අව කොටස් එතකොට මේක සිද්ධවෙෙන කොහොමද මොකද ම මතන පෙන්නන්න යන මේ තියෙන්නේ වාහනයක් නිර්මාණය කරන්න අවශ්‍ය අමුද්‍රව් අපි වෙනතිදිෙන කියනෝ කොටස් කියලා වාන කොටස් මේ වාහනේ කොටස්ටික යම් කි විදිකට ගොඩ හල තියන යම් තැනක ඔන්නන් පිළිවෙට තබල තියෙනවා. මේ වොක්කුම පියවරෙන් පියවර අරගෙන මොකක් හර නිෂ්පාදන කාරයකට යෙදව්ුවම දුවපුතේ මෙන්න මේ විදිහට යෙදෙව්ුවම අපට අවසාන වශයෙන් මෙන්න මේ යුදිහෙ කාරකක් ලබාගන්න පුළුව. තේරනේද මේ විදිහයේ වාහන හදන්න අවශ්‍ය කොටස්ටික් ඔක්කෝම. මකක්කරි කර්මාන්ද ශාලාවක් ඇතුලි ඔබටේනොම් මේ රොබික් ආ එක අතිං විින්ස්ක්‍රී එකක් ගෙනල්ලා හිකරන්න යනවා. මෙයා මේ පැත්තෙන් කොටසක් පාස්සනවා. මෙහෙම වාහනය තියෙනවා. මිනිස්සුත් නෑනේ. හරි මෙතන පරිශිලිකත් පාච්ියෙනවා මිනිස්ුත් පාවිච්චි වෙනවා හරණද කට්ටඉන්න උදවට. මේ විදිහයට, අවසාන වශයෙන් අපට ලැබෙන්නේ කර මංශාලාවගේ ලියටම කදපුතේ කාර එකක් ඇයි ම මේ උදාාරය ගත්ත බලන්න මෙතන තියනෙන දුවපුතේ ක්‍රියාවලයක් මොනවහෝ අමුද්‍රවූය එමන ත වාහනය කොටස් ටික මේ කාර්ය සඳහා මොනකාරයද ම මෙතට කියනු නිෂ්පාදන ඔය චූටි දූලපුතාල්ලගේ අකුරු ටට ලස්සනටම ියනව කියල දන්න යාලා හනේද මෙන්න නිෂ්පාදන කාර සඳ මේ අමුද්‍රව්ේ නිෂ්පාදන කාර සඳහා යෙදවුවම මෙතන වැඩ ොඩක් තියනෙන. ඒ වැඩ ගොඩ අවසා සිද්ධවෙල සිද්වෙල අවසානට එලියට ලැබෙන ප්‍රතිඵලය තමයි මේ කාරක තෙරුුණද මෙන්න මේ සමස්ත කාර්වය හා සමාන මේ වැඩේ හා සමාන දෙයක් තමයි දුවේපුතේ පරිගනක ඇතුලෙවෙෙන් අපට පරිගැකෙ පාචු කළ මොන හරි වැඩක් කරගන්න ඕනුනාම අපි ඊටවශ්‍ය අමුද්‍රව්ය අපි පරිගනකට දානෝ. මං කියන්න මොනව දමුද්‍රවි කට පස්සේ ඒටික පරිගණකට ඇතුල් කරාම හරිමෝචන ඇතුල් කරාව ඇතුලි කිසියම් ක්‍රියාවලයක් කාර්යයක් සිද්ධ වෙනෝ. පියවරෙන් පියවර කාරයයක් සිද්ධ වෙන. සිද්ධ වෙලා අවසානය අපට යම්කිසි නිෂ්පාදනයක් ප්‍රතිඵලයක් අවසාන ලැබෙනවා. දැන්තේරුණා කාරයන්ත්‍රයක් නිර්මාණය කිරීම මොකක් කෝලෝක නිෂ්පාදන කාරයක් කරදදි ක්‍රියාවලියයක් සිද්නපුති. ආංඒ වගේ තමයි පරිගැනගේ අභ්‍යන්තරයත්තු වෙන්නේ අපි යම් අමුද්‍රව්වය ලබා දුන්නම ඊට පස්ස අපි උපදෙස් ලබා දුන්නම මේකට උපදෙස් දීල තියෙන වගේ ඒ උපදෙස් අනුව ඒ ලබාදුු නමුදරව්‍ය පාවිච්චි කරලා අපට ප්‍රතිඵලයක් ලබා දෙනවා මුකද්ද මේ කෙල්දන් බලමු ගැඹුරට කියල්ලා හරිද මේ කාරණය තේරුණාන අපි යම් තුුට්ටක් එෙසරහට දැන් මෙෙන මෙතනින් මං ඔබට මේක සිද්ධාන්තමය වශයෙන් පෙන්න්න නවා මුකද මේ සිද්ධාන්තමය වශයෙන් කියන්නේ කරුණු වශයෙන් පෙන්නනවා අතන ප්‍රායෝගිකව සිද්ධ වල දෙන පෙන්නුවී ඒ ප්‍රායෝගිකව වාන හදදන එක මෙන්න මේ වගේ තමයි සිද්ධ වෙන්නේ. මොකක්ද වෙන්නපුත ආධානය කරනවා. ක්‍රියාවලියයක් තියනවා. ප්‍රතිධානයක් ලැබෙනවා. දැ පරිගනකේ කාරයන් ගැරෙන දුව පුති අපි මේ කතා කරමින් හරි. පරිගනකයේ කාරය මෙන්න මේ රූපසටහනින් පෙන්වන්න පුළුවන්. කලින් උදාහරණය මතකයින වාහනය යමුද්‍රවේටික නිෂ්පාධන ක්‍රියාවලියට යෙදෙව්ුවම වාහනයක් අවසාන වශයෙන් ලැබෙනෝ. පරිගන්නකේ තුළත් දත්ත ඔන්න බුත අලුත් වචනයක් මකක්ද ඔබ දන්නව මේ සිංහල වචනනම්. දත්ත පරිගණකයට ආධානයක් ක්‍රාම එක තුළ ක්‍රියාවලියයක් සිද්ධ වෙනෝ. ඒ ක්‍රියාවලිය අවසානේ ද වෙන්නපති තොරතුරු ප්‍රතිධානය වෙනවා. පැහැදිලි දුවපුතේ මං ආය පෙන් නව කලින්ම් රුපසටහන මේ විදිහට ගත්තොත් අමුද්‍රවය විදිට මෙතන කාරකක් හදන්න අවශ්‍ය කොටස් ටික ආධානය කරේ පරිගන්න කේනම් මෙතන ආධානය කරන දත්. දත්තා යම්කිසි ක්‍රියාවලට ආධානය කරලා ඒ ක්‍රියාවලිය තුළ ක්‍රියාවලිය සිද්ධ කරලා අවසානය මෙතන ලැබෙන්න්නේ කාර එකක් පරිගණක ලැබෙන තොරතුරු. හ ඒ තමයි මේ පෙන්නලතිෙන්. එ නම් පරිගණකය කියන්නේ දත්ත ආධානයකොට ය කිසියම් නිශිත්ව ක්‍රියාවලියකට යොමු කරලා, ඒ තුළින් තොරොතුරු ප්‍රතිධානය කරගන්නා උපකරණයක්. ලස්සන නිර්වචනයක් සරල නිර්වචනයක් හැදුරා. ආයමං කියන්න ඔබ නොට් කරගන්න. මේකත් එක්කව. පරිගන්නකේ යනු දත්ත ආධානයකොට ඒවා නිශ්චිත ක්‍රියාවලියක් තුළට ඒවා නිශ්චිත ක්‍රියාවලියකට යොමුකිරීමෙන් පසු තොරොතුරු ප්‍රතිධානය කරගන්නා, උපරණය යන්ත්‍ර මොනවගේ අන්ත්‍රයද විද්‍යුත් යන්ත්‍රයක් ඉෙක්ට්‍රොනිික යන්ත්‍රයක් හරණේද හොඳයි. මේ සමස්ත ක්‍රියාවලිය සඳහා විදුලි බලය අවශ්‍යයි. බලය අවශ්‍යක් දෑ විදුලි බලය. ඒ විද්‍යුත් පරිපතමගින් තමයි ලබාද. දැග ඔට තේනු ඇයි මේ ඉලෙක්ට්‍රොනික උපාන්ගයක් කිව කියලා විද්‍යයුත් උපාන්ගයක් කිව කියලා. මේ දත්තා අදාානය කරගෙන ඒවා සැකසුම් ක්‍රියාවලියකට පාවිච්චි කරලා ඊට පස්ෙ තොරතුරු එලියට ගන්න විද්‍යුත් පරිපත්ත සමහෝයක් මේකට එකතු ගැල තිෙනවා. ඒ පරිපත හරා තමයි මේ වැඩේ කරගන්න. දැන්තේරුණා නේද. අන්න ඉනිසා තමයි පරිගැණකට විද්‍යුතුපාගයක් නැත්තන් ඉලෙක්ට්‍රණනිකුපාංගයක් කිවේ මෙන්න එහි සිද්ධවෙෙන ක්‍රියාවලි. ඔබට පැහැදි නේද. මේ ක්‍රියාවලිය එක් තරා සැකසුමක්. චන ඔබේ මනසට ඇතුල් කරගන්න මෙතර තියනවා යම් කිසි සැකසුමක්. දත්ත සැකසුමක්ට යොමු කල පසු තොරතුරු ලබාගත හැක. දත්ත ආධානයකොට සැකසුම් ක්‍රියා වලියක් මගින් තොරතුරු ප්‍රතිධානය කර ගත හැක. ගතා සරල අපේ දරුවටක හොන්දඩටම තේරෙනවා. නේද හරි සංකීර්ණ වටිනා පරිගන්නක යන්ත්‍රය මෙච්චර සරලව ඉගෙන ගන්න පුළුවන් කොහොමද වැඩ කරන කියලා. මේක තමයි පුතේ මූලික එහෙම තම් පාදක වියුහය. මේ වියහයට මේ මිකැනිසම් එකට පාදක වෙලා තමයි පරිගන්නක යන්ත්‍රයක් නිර්මාණය වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ අපේ වැඩ කරලා දෙන්නේ. හොඳයි. තම පොඩි කාරණයක්. මෙතට ට එකතු කරන්න තියෙනවා අපේ පාඩමි රහට යන්න දැන් ඔබදන්න පරිගණගේ දත්තා ආධානයකොට ඒවා සකසුම් ක්‍රියාවලයකින් පසු තොරතුරු ප්‍රධානය කරනවා කියලා මේකදම් පැහැදිලේ මකහිපොතාම කිවා දත්ත ආධානය කරන්න මොකදද පාවිච්චි කරන්නපුතය ඒකට පාවිච් කරන්නේ මම පහල්ලෙන් ලියනවා ආධාන උපාංගරනවා ඔබේ ස්කෝලේ තොරුතුරු තාක්ෂණ පෙළපොතේ තිය නොම එකකට වචනයක් ආදාාන උපක්‍රම කියලා කල බලවෙනිපා මේ දෙකම හරි ආදාාන උපාංග ආධාන උපක්‍රම හරිේද එහම් ආධාන උපංග පාවිච්චි කළ දත්ත ආධානය කරනවා. පරිගනකය තුළ සැකසුම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේකට උදව් වෙනව පුතේමන්න මීක පොඩ්ඩක් මත්තක තියා ගන්න මුුරුදුකාංග කියලා කට්ටියක් අපේ පසෙ කරන්න හොදේ එක මෙන ිසර ක ොක්ොම එකක සරේ බෑන අපේ චුිදරුන්ු ු දගන්න මං හිමින් හිමින් කියල දෙන්න මුුරදුකාංග පාවිච්චි කරල මේ සැකසුම් ක්‍රියාව ලෙසිද්ධ වෙලා තොරතුරු ප්‍රතිධානය කරන්න තෝන. දත් ආධානය කරන්නේ ආදාන උපාංග මගින් නම් අපේ දරුුණට දැන් හිතල කියන්න පුළන් අනුමාන කල මනවාදපත තුරු ප්‍රතිධානය කරන්නේ ප්‍රතිධාන උපාංග මග පැහැදිනේද දැම්බලන්න ආදාන උපාංග භාවිතයෙන් පරිගණකට දත්ත ආධානය කරලා එහි තිබෙන බුදුකාංග හරහා කිසියම් සැකසුම් ක්‍රියාවලයක් මෙහැවල තොරතුරු ප්‍රතිධාන උපාංග හර ප්‍රතිධානය කරගන්න පුළුවන්. ලස්සට මේක ටික සම්බන්ධරේ මෙන්න දුවේපුතේ පරිගන්නකය අන්ත්‍රයක කාර්ය අපින මෙයා තමයි පරිගන්න ගන්තක රෝල් එක බේසිි රෝල් එක මෙහිම තමයි සිද්ධවෙල් ඇතුේ වැඩේ පරිගන්න කෙරයම් කාරයයක් බරදුන්නවා එතන සිද්ධයන කාරය එක තමයි. හොඳ දැන් අපේ දරුවන්ට හොඳ දැනුමක් තියෙනවා මොකක්ද පරිගණ එකේ කියන්නේ කියලා එහි කාරයයක් ොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි යමු පාඩම ඉස්සරහට මේ පරිගණකේ කාරය සිද්ධ වෙන ආකාරයමං ඔබට පෙන්නවා මෙන්න ඒ සඳහා යොදාගන්න ආදාාන උපාංග. උදාහරණක් වශයෙන් එකක් දීලා තියෙනවා එකක් මොකක්ද පුතේ කීබෝඩ් මවස් යතුරුපූරුව සහ මූසිකයා මෙයාල මගින් තමයි මේ ඉන්පුුට් එක සිද්ධ වෙන්නේ. නේද ඉන්පුුට් කරන්නේ dataේට ම මේ ස්ක්‍රීන් එකදේ වාලටම මේ ඉංගලසි වචනටික තමයි පාවිච්ච කරන්න. කීබෝඩ් හරි මවස් පාවිච්චි කළ ඩේට ඉන්පුුට් කරනවා මෙතන කිසියම් ප්‍රෝසෙස් එකක් වෙනවා. මේ පෝසෙස් එක මෙහයවන්න එපුතේ පෝසෙසර් එකක් මේ ක්‍රියාවලිය මෙහැවන්නේ විදි පොසස එකක් සැකසුම් උපාන්ගයක් තියනවා ඉතාම පුංචි චිප් එකක් හරිම පාෆුල් හරි බලවත් මෙයා තමයි පරිගන්නක ඉන්න දක්ෂය එ තමයි පරිගැනක මෙහෙවන කෙනා එ තමයි නායකේ කළිතුවත් හරි මෙහේ වන්නා එතකොට මෙන්න මෙයා සහ මෙට එකතු වෙන උපතේ ම කලින්කිව රුදුකාංග කවද සොයා මංකවය පස්සේ මෙවා ගැන කියල දෙන්නම් කියලා එතකොට සෝෆ්ටය සහ මෙ මේ සකසනය එකතු වෙලා මෙ අපි කියන පොසෙස්ස එක කියලා සිංහල වචනැත් ලියන්න ම්පුතේකට කියනවා සකසනය හර පෝසෙස එක හෙමනත් සකසනයයි සොටය හම නත්තං මුලුදු කාංග මෙන්න මෙයාලා එකතු වෙලා එකවෙන්න කොහොමිකිල පස්සෙ බලමු එකතු වෙලා මේ ඉන්පුුට් කරපු dataට ට ප්‍රොසෙස් කරනවා ප්‍රසෙස එක මගින් ප්‍රසෙස් කරනවා සකසනය මගින් සකස් කරනවා එක ක්‍රියාවලිය ඊට පස්සේ මෙන්න මේ විදිහේ අවපුු්ිවයිසස් පාවිච්චි කරලා මොනා අදබතේ මෙතන ඉන්පොට්ආ මෙන්න මෙතන සිද්ධ වෙන්නේ outputපු් එක. මේ විදියේ output වසස් පාවිච්චි කරලාමශන් එහැම නැත්තන් තොරතුරු තොරතුරු ප්‍රතිධානය කරනවා. වැටහුුණනේද. මෙතන input් devicesසස් ආධාන උපක්‍රම එහෙම නැත්තං ආධාන උපාංග. මෙතන output් devices ප්‍රතිධාන උපක්‍රම එහෙම නැත්තම් ප්‍රතිධාන උපාංග ආධාන උපාංග මගින් දත්ත ආධානය කරනවා ප්‍රතිධාන උපංග මගින් තොරතුරු ප්‍රතිධානය කරනවා. දත්ත පාරිගෙනකට ආධානය වනාම සකසනය ප්‍රොසෙසක විසින් ප්‍රොසෙස් කරනවා. ඒකට අවශ්‍ය එ වැඩේ කරන්නේ කොහොමද කියලා හමං කියනවා ඒ වැඩි කරන්න කොහමදදිකිල උපදස්්ටික තියෙන්නේ මේ සොෆ්ටය ඇතුද හොනොවන එකක් කෙටියෙන් කිව. සොෆ්යා කියන්නේ උපදෙස්මාලාවක් මේක තුළ තියනවා මේ ද්ද තොරතුරු බවට පත්කරන ප්‍රොසෙස්ස එක කාර්ය අර කලංකි වගේ ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියලා මේ උපදෙස්වලට අනුව සකසනය වැඩේ කර මොන වැඩේද දත්ත තොරතුරු බවට පත්කිරීම දත්ත තොරතුරු බට පත්කිරීම එහෙනම් පහස්්‍රයිනයෙන් හය ශ්‍රීණිටාපු දරුවෝ ඉසිසලාම ලස්සනට ඉතාම පුංචි කාලයක් තුළ. පරිගන්නකයන්ත්‍රයක් කියන මොකක්ද එහි අභ්‍යන්තරය ඇතුළේ වැඩ කෙරෙන්නේ කොහොමඳ කියලා ඕනම කෙනෙකුට පැහැදිරි කරන්න පුළුවන් තරන් හොඳ දැනුමක් මෙමත්‍රින් ලබාගත්තා. කීපවතාවක් මේ පාඩක් ගොටස නැවතනව ඔබ පරිශීලනය කරන්න දුවපුතේ ඊට පසනික හොදට මොබේ වනස කාවද. හොඳ එහනම් දැන් අපි පරිගනකයක් දළවශයෙන් අඳුනගෙන, යාගේ කාර්යත් අඳුට ගත්තා අපි බලමු මේ වගේ කාරයක් කරන පරිගණක යන්ත්‍රය මොන වගේ කෙනෙක් ද කියලා මොන කෙනෙ යාගේ ලක්ෂණ බලමු දැන් අපි හැමෝටම තියෙන බොතේ චරිත ලක්ෂණ සමහරු කාරුණාවන්තයි සමහරු වේගවත් තව සමහරයි නොකම් මලිය ඇතින්න නේද හරි ඒ අතඩේ දක්ෂලසයි වැඩ කරනඉන්න ක්ෂයෙන් අඩුවය ඉන්නවා මිනිස්සුට වියෝ්ධ චරිත ලක්ෂණ තියෙනවා කේන්තිගන්න ඉන්නවා හිමින් කතා කරන ඉන්නවා මේ එක පුද්ගලුගේ චරිත ලක්ෂණ ඒ වගේ පරිගණකෙටත් තියෙනවා චරිත ලක්ෂණ එහෙම නැත්තන් ලාක්ෂණක ගුණාංග තියෙන මෙන්න පරිගන්නකය සතු ලාක්ෂණක ගුණාංග ටික තියෙන පැහැදිලීද පරිගන්නකයක් කොයි වගේ ඒ ඇසුරු කරන්න කලින් මේ ලාක්ෂණක ගුණාංග ටික ඉගෙන ගන්න ඕන. ඒක හරියට ඔබ අලුත්ම පන්තියකට ආවම ඔබට අලුත් යාලෝ හමුවලවා ඒ යාලෝ ඇසුරු කරන්න කලින් ඇසුරු කරන්නේ ය අදදි අඳනගන්න ද අපි අඳුනගන්නේ එයාල්ල මුලිම නම අහනවනි ඔයාගේ නම්මකක්ද. ඊට පසේ ඇසුරදදි තේරනවා අපට ඇසුරු කරන්න පුළුවන් යාලු වෙද්ද එඒයා ටික්මට කියති යනවද එයා හරිම කරුණාවන්ත කෙනෙක් ද එයා ආදරණී අයිද නේද කොයි වගේක ලබට අඳදුරගන්න පුළුවන් ආංඒ වගේ තමයි පරිගණක ඇත්තක වැඩ කරන්න කලින් දුවේපුතේ පරිගන්නකේ ලාක්ෂණික ගුණාංග පරිගනකේ කැරක්ටරිස් ටික්ස් අඳුරගන්න ඕන හොදයි අපි දැම් මේ චරිත ලක්ෂ්‍රණනැත් තමේ ලාක්ෂණික ගුණාග එකින් එක කතා කරම් වෙනෙන මරගෙන බලමු කෞද මේ ඉන්න කට්ියය කලළ ස්සල්ලම. වේගේ හා කාර්ක්ෂමතාවයාතින් පරිගණකේ කොයි වගති කියලපි බලවා. නිරවද්‍යතාවයතින් පරිගණක කොයි වගගේත කියල බලන්නම් ඔබ ැනටමත්දන්න ඕනේ ද ස්සල කතා කර නිවර්දිී වැඩක් කරගන්න නම් පරිගණකේ වැඩට උදවනෝ කියෙන. එනම් පරිගනකට හොඳ නිවද්‍යතාවයක් ඇති. විශ්වාසනීඇත්වය. ඒ හොද විශ්වාස කරන්න පුළන්ගේ අවු්පුට් නැත්තන්යා දෙන්න ප්‍රතිධාන කිසිම වෙලාවකයා වරක් දන්න එය වැරදි වැඩක් කරන්න ඇග හොු විශවාසයක් නියත බව ආචයන ධරිතාවය පිරිවැය බුද්ධි මේ බව කියල කරුණුකොත් එක තුරු මෙන්න මේ කරුණු හත ඇත්තට මොකක් මෙයාගේ මේ ලක්ෂණ කියලා අපි දැන් එකින් එක සාකච්ඡා කල බලමුදුවයකුතේ. අපට මුලින්ම හම්බවෙන්නේ වේගේ හා කාරක්ෂමතා රිගන්නකයක් ගත්තත්. පරිග මිනිසාත් එ සංසන්ධනයකරොත් වැඩ කරන වගය මිනිසාට වඩා ඉතා වේගවත් කෙනෙක්. මිනිසාගේ කාරයන්නා සංසන්ධනය කරොත් එමෙන් සිය දහස්කුණයක වේගයකින් පරිගන්නකට වැඩ කරන්න පොළුව. මිනිසාට හිතන්නවත් බැරි තරන් වේගයකින් පරිගන්නකට වැඩකරන්න පොළුව පරිගන එක ක්‍රියාකාරිී වේගයයි මිනිසාගේ ක්‍රියාකාරි වේගය අපි තව සංසන්ධනය කරොත් ද මේ සංසන්ධනය කරයේ මිනිසා එක්කන මිනිසත් එක්ක මං මෙතරදින ලැප්ට් එක හරි මේ දෙන්නා සංසන්ධනය කරොත් ක්‍රියාකාරී වේගය අතින් මෙයා වැඩ අපි වෙනත් යන්ත්‍රගත්තොත් ඔබ හිතන්න යන්ත්‍රයක් කියම එකක් කරි හරි. කරයන්ත්‍රයක් මෙහද හරි මේ යන්ත්‍රයත් මේ පරිගණකයත් එකන් ලෝකෙතියන ඕනෑම යන්ත්‍රයක් මකඩ ලියන්න ඔබට පහසුවෙන් තේරුම් ගන්න ලෝකෙතියන ඕනෑම යන්ත්‍රයක් ගත්තුත් මෙන්න මේ යන්ත්‍රයට වඩා පරිගන්නක හිතාම වේගවත් ලෝකෙතන යන්ත්‍රාතුරෙන් පරිගණ එකතමයි වේගවත්ම යන්ත්‍රයේ තත්පරයකට කාර්වයන් මිලියන ගරනක් කරවා ඔබ පුදුමයට පත්තේ තත්පරයකට කාරයන් මිලියන ගණනක් මනුෂ්‍යකුට කරන්න බෑ තත්පරයකට කාර්යන් මිලියන ගණනක් වෙනත් මේ ලෝක නිපදවා තිබෙන පරිගන්නක නොවනයන්ත්‍ර වලට කරන්න බෑ එහෙම බැලුවෝම වේගය කියන ක ඉතාම වැඩි යන්ත්‍රයක් තමයි පරිගැනකය කියන්න. මෙන මේ ලාක්ෂණ එක ගුණේ අතින් ඉතාමි හෙළිමින්වා. වේග වැඩි වෙන කොටම යම් කාරයක් කරන්න වේගවත් වෙනකොට එම කාරය කරන්න ගතවන කාලේ මොකද වෙන්න දුවේපුුතේ ඉතන් ඔබ වේගෙන් වැඩක් කරනවන ඒ වැඩේ ඉවර කරන්න ගතවන කාලය අඩුයි. අපි වැඩක් හිමින්කරුත් ඒ වැඩේ ඉවර කරන්න ලොකූ කාලයක් ගත වෙන. එහෙනම් ඔබි ගෙන ගත්ත කාරක්ෂමතාව ගැන යම් කාර්යක් කරන්න ගත වන කාලය අඩුයි අඩු කාලයක් තුළ කාරයක්ක්ෂමෝ මෙ වැඩේ කර නෝොකිලප කියනවා. එහෙනම්. පරිගන්නකේ පලවිනිම ලාක්‍ෂණික ගුණාංග තමයි. එ වේගවත් හා කාර්යක්ක්ෂම යන්ත්‍රයක්. ඉහල වේගයක් සහ ඉහල්ල කාරක්ෂමතාවයකින් හැබි. පැහැදිලත් දුවේපුුතේ හොඳයි. එහෙනං. ඔන්න ඔබට පලවෙනි කැක්ටස්ටක් එක හොයාගත්තා මොකදද පලවෙනි ගුණන්ගේ හොයා ගත්තා චරිත ලක්ෂණය ොයා ගත්තා පරිගැනක වේගේ හා කාරක්ෂමතාවය මෙයාගේ වැඩි මිනිසුන් හා පරිගණක නොවන අනිකුත් යන්ත්‍රවලට වඩා හොඳයි අපි යමු දෙවිනි ලක්ෂණය මොකදද කර සාකච්ෂා කරට නිරවද්‍යතාවේ දූලපුතාල දන්නවා ඔයාලා චූටි දරුවෝ වගේම හො ඩරන හොඳින් හිතන්න පුළුවන් වැඩි හිටියෝ ඇතුළු මේ ලෝකන සෑම මනුෂ්‍යයකුටම වර්දින්න පුළුවන් න කුච්චර හොඳර වැඩ කරත් වැඩ දාහ කරයට කරත් එකක් හෝ වරදින්න පුළුවන් ඒ මනුෂ්‍ය ස්භාවය. හබැයි පරිගණකයන්ත්‍රයේ ස්වභාවය ඒන්නේ මේ පරිගණකයන්ත්‍රයට කිසිසේත්නෝ වර්දින්න බැහැ වරදින්න නැහැ. ඔබ මගේ සීරසීයක් මද ඔවු සීරසිීයක්. ිගන්න පුොළුවන් මෙමිතන් පරිගණක යන්ත්‍රයකට හිතන්න ම මේ මන්දින ලැප්ටප් එක මෙන්න මේ පැත්තෙන් ඉන්නවා මේ පරිගන්නක යන්ත්‍රය මෙහවන පරිශීලකයා අනි වචන අල්ල ගන්නම කදපුදති පරිශීලකයා පරිගන්නක යන්ත්‍රයක වැඩ කරන කෙනට ක නොවි පරිශීලකය කියලා හරණේද හරි මෙන්න මේ පරිශීලකයා මේ පරිගන්නක යන්ත්‍රලා ව්වා කිසියම් කාරයක් කරගන්න යනවා. එතකොට මේන්ත්‍රය මේ පරිගන්නක යන්ත්‍රය ඒ කාරය කරන්න අවශ්‍ය මූලික උපදෙස්්ටික දෙන්න ඕන කවුද මේ පරිශීලකය විස. මොනවදපුතේ ම මෙහෙල්ලියනවා මූලික උපදෙස් කරණයද? ූලික උපදෙස් දෙන්න පාච්චි කරන්නේ මොනවද ආදාන උපාංග ර කලින්ගතාකේ ආදාන උපාංග පාවිච්ච කළ මූලික් උපදෙස් දෙන්න ඕන ඒ වගේම උබට මේක හොඳට තේරෙයි අපි නිවැරදිව මුරදුකාංග හදලා පරිගණකෙට දාලා තියෙන්න්න ඕන හරඩක් ඔබට තරමක් සංකීරණ ඕන මොකදේ මුල් මස්සයික මක රදුකාංග වන කියල උපදෙස්මලාවක් කමයි රෘදුකාංග කියන්නේ ම අයි කෙනෝ. මෙහිමිතාගන්න මුෘදුකාංග කියන්නේ පරිගනකේ යම් කාරයන් කරගන්න උපදෙශමාලාවන්. මේවා හදන්න මිනිස්සු පරිශීලකයෝ. එයාල්ලා උපදෙස්මාලාවන් මෘදදුකාංග වශයෙන් හදල පරිගනකට දාළතිරෝ. මේවා හරියට හදන්න ඕන. එතකොට මේ උපදෙශමාලාව මෙති රුදුකාංග පරිගනකට දාලාතියද. පරිගණකේ ක්‍රියා කරව පුද්ගලය මූලක උපදෙස් හිපයක් ලබා දෙද්දී මෙන්න මේ දෙකම මට වෙනත් වරඩ පෙන්නනම් මෙන්න මේ දෙකම හරියට කරොත් පරිගණකින් ලැබෙන අවුට් පුට් එක සීයට සීයක් නිවැරදිී හන්නේද පරිගණකේට වරදින්නේන්නේ එයාට අපි දෙන උපදෙස් වැරදිනම් අවුට් පුට් එක නැත්තම් ප්‍රතිධානය තොරතුර වශයෙන් ලබෙන ප්‍රතිධානය වරදින්න පුළුවන් එයාට දෙන උපදෙ සයට සිය හරියට එයා ක්‍රියාත්ම කරනවා එකක හොඳර තේරුම් ගැන දුපත පරිගන්න එක කියන්නේ සට සියයක් නිවැරදි අන්ත්‍රය එයට වර්රදින්න බැහැවරදින නැහැහරන යම්කිසි වැරදි උත්තරයක් ආවෝත් බලාපොරොත්තු නොන උත්තරයක් බලාපොරත්තු නොන උත්තරයක් අවුත් ඉන්න අදහස් වෙන්නේ අපි දීපපුප දෙෙස් වැරදිී කෙනෙක. පරිගන්නකට හරියට උපදෙස්තුන්නොත් එයා අපට හරිදේකරලා දෙවා. අපි නොදන්න දෙයක් ගැන කොහම උප දෙෙස් දෙන්නේ ඔහ නොදන්න දෙයක් ගැන මූලික උපදෙස්්ටික දුන්නම එයා මේ වැඩේ ගණනය කළ ප්‍රොසෙස් කළ හරි උත්තරය ලිටදෙනවා. චුරි දුලපුතරට තෙරුණ නේද එක නියාන් අපි නොදන්න දෙයක් ගැන ෙම් ැටුවක් සදගන්න න. එතකොට ඒකට ව මූලිකුප දිි්ි අපි හරියට දෙන්න ඕන මූලිකුපදෙෂ්ටික එඔක්කොම දන්නවනන්ට පරිගණකය න්න හැන පරිගණකයට අපි දන්න පුංචිටික කියනවා. පරිගණකයන්ත්‍ර ඒ සුරෙන් පිතුරක් ගොඩ නගලා තොරතුරු වශයෙන්ට ලවද ඒක සල්සියක් නිවැරදි පැහැදිනනදබත එහෙනම් පරිගණකයක දෙවැනි ලාක්ෂණක ගුණන්ගේ තමයි නිරවද්‍යතාවය. එ සයට සීයක්ක් නිරදිී එයා කිව පරිගනක අපි දැන් කරුව දෙකක් කතා කර තුන් වෙන ලක්ෂණන තුන් වෙන ලක්ෂණය තමයිපති විශ්වසනීයත්තුවය. අපි කිව්ව පරිගණකට වරදින්නේ නෑ හරි වරදින්නේ මෙන්න මේක තමයි වැදගත් කතාර. ඒ නිසා අපිට මේ පරිගණකය විශ්වාසයි. තවත් මේ ගැන විස්සර කරත් පුතේ පරිගණකයට තියෙනවකුව ක්‍රියාවලියයක් මනිසලකිව්ව ක්‍රියාවලියයක් තියෙනවා. මේ ක්‍රියල සහ එම ක්‍රියාවලිය තුළින් ජනිතවන ප්‍රතිධානයක් තියෙනවා එහෙන. විශ්වාසනීයත්වය කියන්නේ පරිගණක මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙනවා සැරන්සරේට එක එක දේවල් කරන්න නෑ එකනෙකට වෙනස් දේවල් අනියත දේවල් කරන්නේ නෑ කියලා අපට විශ්වාසයක් ගොඩ දැගෙනෝ. විශ්වාසයක් තියනවා. අපි විශ්වාස කරන වරදින්නෙට නැති නිසා. ඒ තුළින් ලබාදන ප්‍රතිධානයත් අපට විශ්වාස කරන්න පුළුවන්. හරනේද. තුළින් පරිගනකය කියන්නේ විශ්වාසනීය උපාංගයක් යන්ත්‍රයක්හරණය දුපුතේ අපට ක්‍රියා වලිය සහ ප්‍රතිධානය කෙරෙයි ඊල විශ්වාසයක් තබන්න පුළුව අපි යම ඊළඟ ලක්ෂණයට ඊඟ ලක්ෂණයට නියත බව මොකක්ද නියත බව මෙහිමිතන්න දුපුත ඔබට දෙනවා බෝලයක් අතට කියනවා ක්‍රීඩා පිටිට එක්කං ගිහිල්ලා පුළුවන් වෙරයි යොදලා මේක ඇතට විස කරන්න කියලා තව දරුවකට කන ට කලින් ගි වැට දැන ලකුණු කරන්න කියලා කරණ මෙන්න ඔබ ඉන්නවා තව දරුවෙක් මේ පැත්තෙන් ඉන්නම ඔබ බෝලය ඈතට විසි කරන්නවා වැටනේ මෙන්න මෙතන මෙතනයි වැටර ඔය පලවෙනි වතාව හඩදුත නැවතත් ඒ පන්දුවම ඒ බෝලයම ඒ වෙලායම ඔබ අතර දෙනවා දීල කියනවා නැවතත් ඔබට හැකිවරය යෝදා මේක ඈතට අන්නේ ස්ථානය පැත්තටම ඒ දෙසට මොේ ඒ දෙසටම ඇතර විසි කරන්න පුළුවතරන වවෙරේදගලා ඔබ ඊළඟ සැරේ තවටිකක් හයිියෙන් විසි කරනවා වැටනති එකම තැනට දෙ වැටෙන්නේ දෙවරකදී විසිකර තැන් දෙක නියතන්නේ ඊලකට මම කියනවා ඔබ ඔන්න දෙ පරක් විසි කරා ආයි පන්දෝ දීල කියන අර පලවිනිවත්තාවට බෝලය වැටනු තැන ලකුණු කරලා මකර කනුවක් ඉටල තිනවා එතින්ටම බෝලය අපවු දාන්න කියලා ඇත තැනකට ඔබ දානවා සමහරයට මඟට වැටෙන්න්න පුළුවන් සමහරවිට තුුට්ටක් එහාට වැටෙන්න්න පුළුවන් හැමවිටම ඔබ පන්දුව විසි කරන හැම විටම එක්කමත් තැනට විසි කරන්න පුළුවන් ගොඩාක්ක ඇත අමාරුවෙන මිනිසුන් වන අපට බොහෝ කාරයෙන් හැමකාරයක් වනේපුතේ බොහෝකාරයන් කරද්දි මේ නිියත බව පොවත් ගන්න මාරුව බලන්න එකම කෙනා. එකම පන්දුව එකම තැනන්දගෙන ඈතිං තියෙන එකම තැනකට දාන්න අපට බෑ. නියත බවක්නේ එකම පුද්ගලයා එකම පන්දුව එකම කාර්ය බල එකම කාර්ය එකම ස්ථානය එකම වෙලාව ඇත තැනට පන්දුව දෙසරයක්ක්තු න්සරයක් දාලා එකම තැනට දාන්න බෑ. පරිගන්නගේ වෙනස්. එකම කාර්යක් එකම ආදාානය පාවිච්චි කරොත් එකම උත්්පුුට්ට ැක්තම හැම තිසමින්නේ. තෙරුණත් මංආයි කියන එකම කාර්ය ඒ සඳහා වන ආධානයන් කීපවතාවකද වුණත් එකම ආදාානය ලබා දෙනවන ඒකාරය නැවත නැවතත් කරන වන ඒ හැම අවස්ථාවකම ප්‍රතිධානය සමානයි තෙරුණදු අපි පන්දුවක් කිසි කරන වගේ නෙවි අප කියම ආදාානය මෙ මේක කියලා එතකොට පරිගණකයට ඉන්පුුට් කරනව මෙන්න ලැබෙන ප්‍රතිධානය මෙෙන මේ වගේ දෙයක් රි පසුව අවස්ථාවක මේ ආධානයම නැවත ලබා දුන්නොත් ඒත් ලැබෙන්න්නේ මේ අවුට්පුට් එකම තමයි ආධානය වෙනස් වෙන්න බෑ මෙතනත් ඒමයි පන්දුව වෙනස් කරේ නෑ පුද්ගලය වෙනස් කරේ කරන කාරය වෙනස්කරත් නෑ. ආධානය වෙනස්කරත් නෑ කාර්ය වෙනස්කරෙත් නෑ. මෙයා ස්ථාවරයි මෙයා ස්ථාවරයි නම් මෙයා ස්ථාවරයි නියතයි. මේ නියත බව. මෙතේන්ද පුද්ගලයා පන්දුව ක්‍රීඩා පිටිය ඔක්කො ස්ථාවරයි. විසිකරනව ගෙන කාර්ය කරයකි ස්ථාවරයි. හැබැයි බලන්න දුවේ පුතේ වැට ස්ථානය ස්ථාවරනෑ. නියත නෑ. රිග න වැදගත් ලාක්ෂණික ගුණාන්ගයක් තමයි දුවපතේ මෙන්න නියත බව කියන එක ඔබට හොඳට මේක තේරෙන්න්න ඕනු දැ හදප හ අපි මු මේ හතරවෙන යන පස්සනි ලක්ෂණය කතා කරන්න. පස්සෙන් ලක්ෂණය තමයි ආචයිනය ධරිතාාවය. මිනිසුන්වන අපට ආචයන ධහරිතාවයක් තියෙනවා ආ දැ ලුකු ප්‍රශ්නය කන මොකදසර ආචයිනය කියන්න ආචයිනය කියන්නේ අපට ගවඩාකරත බාගැනීම හැකියාව. මතක තබාගනීම හැකියාව අප ආචයිනය එහෙමයි. දැන්ඔබ දන්න ආචායිනය ගැනම කකරති කියෙන. පරිගනකී කියන යන්ත්‍රයටත් අපට වගේම ආචයන හැකියාවක් තියෙනවා. අපට නං සමහරදිවල් මතකයට දුන්නට පස්සේ මොනවහෝ කාරණාමත එක කියන්නේ ගඩකාලයක් ගයාම හදිසිය නිසා අමතක වෙන්න පුළුවන්. පරිගෙනකෙන එහෙම වෙන්නේ මෙයාට යම් දෙයක් මතක තියාගන්න දුන්නත් අනන්ත වූ ඕනෑම කාලයක් ය මතක තබාගන්නවා. ඒ ඇන මතක තබාගන්න උපාන්ගේයට අපි හානියක් කරේ නැත්නම්. වෙනත් කෙනෙක් කාණයක් කරේ නැත්නම්. වෙනත් මොකක්කෝ සිද්ධියයක් නිසා එම උපාන්ගේයට හානි වුණේ නැත්නම් හරිගණකය සිය ආචයන හැකියාව මත ඒ දත්තහෝ තොරතුරු හැමදාටම මතක තියාගන්නවා. අපි මකන්නතෙක් මනි අපටන හෙම බෑනේ ඉනිසාය වාරයු බාහගද ලකුණ ගන්න කියම සෑහහින පාඩන් කරන්න ඕරනි ොකු ලකුණු ප්‍රණයක් ගන්න නේද. මයාට පුළුවන්. කොම ද අපටත් මෙම ආායන හැකිාව තිබලන්නේද කියන ඔක්කොම මේ ගුරුවරු ගන්න නොක්කෝම ක්කෝම මතක හැමදාටම තිබ්බන ය ඔක්කෝම ප්‍රශ්පත්වයක් දැක්ම පිළිතුර පත ට ලිය ලිය ියේ. ක්ු දියසිේ ඳදාව ගන්න පුළන්. අනේ අප හෙමික් නෑකළ දුක්වේනෙපා ඒකට අපට තියෙන හැකියාවක්. එක මකාර නැවත නැවත කිරීම තුළින් මතගරඳෝ ගන්න පුළුවන් නැමත පාඩන් කරන්න ප්‍රයෝගික හිතන්න කෙටි සටහන් ලියන්න රූප සටහන් අඳන්න හරි ඔන්න ඔවෝබට ගුරු කියදි ලැති. අපේ අමතක වනාට පරිගැනක ආචානයද හරිතාාවය ඒ මමතක වෙන්නේ මේ අපි. අපි එ එක සංසන්ධනය කරත්. හරණතති පරිගනකයක ආචයන හැකියාව වැඩි. පරිගනකයයි අපි සංසන්ධනය කර හිතන්න මේකත් කලින් වගේ අරමක කර යන්ත්‍රයක් කියලා හොනමං මේ යන්ත්‍රයක්. ඒ කියන්නේ පරිගන්නකයක් නොවන වෙනත් ඕනෑන්ත සංසධනය කරත් පරිගණකය මෙයාගේ ආචයන හැකියාව ම වැඩි කියන්නේ මෙයාට තමයි ආචන හැකියාවක් තියන්නේ. ලෝකේ පරිගන්නක නොවන යන්ත්‍රවලට නැති. පරිගණකවලට තියෙන දැවන්ත හැකියාවක් තමයි මෙන්න මේ ආචයන හැකියාව නැත්තං. මතක තබා ගැනීමේ ගබඩා කර තබා ගැනීමේ හැකියාව. ඒ වගේ මේ ධාරිතාව අපට ඕන මෙල්ලක්ක වැඩි කරන්න පොළුවන්. විශාල ධාරිතාවයක් තියෙනවා පුංචීදක ලොකූ තොරතුරුප මනයක් දාන්න පුළුවන් දුවපුුද. පුංචීදක ඔබේ සුලැගිල්ලේ පළමු පුරුක තරන් පුංචි මතක උපාංගයක් ගත්තොත් ඔබේ සුලගිල්ලේ පුර කතරක් දැ මගේ ඇගිලට ඔබ ඇන්ගෙල පුංචි බ තම් පුංචි දරුවක් නිෙසාක්. ඒ සුල්ලැගිල්ල තරම් පුංචි මතක උපාන්ගයක් තුළ ඔබබට විශ්වාස කරන්න බැරිතරං ට්‍රලියන ගානක දත්තදන්න පුළුවන්. මිලියන බිලියන ක්‍රිලියන ගානක දත්ත දන්න පුළුවන්. පැහැදිලනේද හරි හෙනම් විශ්මිත ආචයන ධහරිතාවයක් සහ විශ්මිත ආචයන හැකියාවක් පරිගණකය සතු වෙනවා නොමැ කැෙන ආචන හැකියවා හරි එනම් ඔබට පස්වෙනි ලාක්ෂණක ගුණාන් ගැත් ඉතාම හොඳින් තේරුණා පරිගනකේ වැදගත් කැම කතා කරමින් ඉන්නේ අපි පරිගනකේ ලක්ෂණ තුළින් ඒවා අඳන ගනිමින් ඉන්නේ අපි යමුුවෙකුතේ හයවෙනි ලක්ෂණය කතා කරන්න. මගේ චුඩි දරුවුන්ට මේ ඔබ පහයපන්තිය ඉගෙන ගත්ත වචනයක් මොකක්ද පිරිවැය ඒ ඔබ හතර පහය පන්තල මේ වච ගෙන ෙනෙන පිරි රය අප ඉංග්‍රිසිගෙන කොස්ට කියලා යම්කිසි කාරයක් හො යම් කිසි දෙයක් වෙනුවෙන් දරන්න වන වියදම එහෙම සල්වතාගම පරිගණකය පාවිච්චිකරොත් අපේ වැඩවලට අපට දරන්න වන පිරිරය අඩුයිද වැඩි ඔ ඉක්මනි නූතරයදේ අම් මෝ පරිගනක එකට ලොකු පිරිවයක් දරන්න වෙනවා කියලා විශාල ගණන මහර පරිගනකට ලක්ෂකට එහා වීදමක් දරන්න එක ලොකුගා නක්ේද දැන් පරිගණගේ ලක්ෂණක උනාංග සාකච්ඡා කරදද අපට කියන්නවෙ පරිගණගේ පිරිවැය වැඩි උපාංගයක් කියල්ද පිරිවය අඩඋපාංගයක් කියල්ද. මං ඔට මෙහෙම හිතන්න ඊඩ කට හදලන්න මෙ මෙම හිතරන්න දුවපුතති තන්න අපි පරිගනකයක් ගන්න කිසියම් කාරයක් සඳහා අපි පරිගනකයක් ගන්න අන්තරජාලයට යන්න එකයි අන්තරජාලයට යනෝ මේ පරිගණකෙම පාවිච්ච කල් ඩොකමන්් හදනු ේකන හදනු මේ පරිගණකව පාවිච්චි කල්ල අපි ගීත ශ්‍රවණය කරනවා මේ පරිගනකම පාවිච්චි කල් අපි ෆිල්ම් බලනෝ කාටුන් ල නෝ ඩියෝ බලනවා මේ පරිගණකම පාවිච්චි කල්ලා අපි අන්තර්ජාලය හරහා අනිත් අඒක සන්නවේදනය කරනවා වෙබ්කැම් පාවිච්ච කළ දුරයින්න අඇත්ත එක් අපි මූන්ට මූුණ බලාගෙන කතා බහ කරනවා. හිත්තන්න එම මූුණට මූුණ බලාගෙන කතා කරන්න නැතුව මේ උදහන් එ ගන්න ඔබේ මාම කෙනෙක් නො වෙරත් රටක ඔබට මාමත්්‍යක කතා කරන්නු සෑන කාලකින් කතා කරේ න්නේෑ. ඔබ මොකද කරන්නේ ම බලන්න දකි නාස නිසා ගුවන්ටිකට් පතක් අරගෙන වීසාරගෙන ඒ රටට ය කොච්චරලොකු වදමන්ද දැන් අපට පුළුවන් හෙම යන්න ඇතුව අප ස්මාර්ට් ජගමුදුරකතනය පාම්ටප් වරගේ පරිගණ එකක් නැතැන් ටැබ් එකක්කෝ ල්ටප් එකක්කෝ ඩෙක්ට් එක ඒ වෙබ් කැම් ආධාරෙන් අපේ මාමෝ බලන්න පුළුවන් අපි නෑදෑ හිතවත අප දෙමාපියෝ සහෝදයක බලන්න පුළුවන් කොයි තර දුර බැරකිිය විදමක් යන න නැ අප මේ ගෙදරතින එකම පරිගැනකින් ඔක්කොම වැඩි කරගන්න පුළුව. අපිඒ සැරයක් විතරයි පරිගනකයක් ලබාගන්න වීදමක් දරන්න. හැබැයි එමගින් කරන කාර්යන් ගොඩ ගැන හිතුවම ඒ කාර්යන් ප්‍රමාණය ගණනය කරාම. ඒවයින් ඉතුරුවන වියදම ගණනය ක්‍රාම පරිගනකේ නැතුවමටි කරගන්න ගියාම යන වියදම ඒ සඳහා යන කාලය. ඒ සඳහා වැෑය කරන්න ඕන ශ්‍රමය නපුතේ තුනා කිවමකක්ග ඒ සඳහා අපට ගත කරන කාලය ශ්‍රමය ඒ සඳහා යන්න වියදම න මූල් මේ වියදම මේ තුනම එකතු කරාම ඒ ලොකු වියදමක් ද තේරු නා දෙම හිතා නොන විද මංකි වන මහි වෙනම විද හිතාරන කියන්න කියවා. එහෙම හිතුවම පරිගන්නකයක් මිලදීගන්න එක අපේ කාරයන් සඳහා දෛනික කාරයන් සඳ. පිරිවැය වැඩි දෙයක්ද නැත්තං වියදම වැඩි දෙයක් ද ඇත්තම අපේ වියදම අඩු දෙයක්ද. දැන් දලපුතලට තියෙන ඇත්තනම අපේ වියදම අඩු කරගත්ත හා සම. මංගත්ත සරලෙක් උදාහරණය ෑදැක් බලන්න හිතවතක් බල ොබේ දෙමාපිය ඔබ තාත් පි ටගන්න ෝගැන් රැකවක් කරන්න හෝ බලන්න අපි හිට යන්න ගියොත් ඔහු මෙහට එන්න අවුත්දම නැමුත් අන්තර්ජාල වීඩියෝ දුරකත නැමතුමක් හර අපට ප්‍රදේශ කීපයකින් අපි හැමෝටම වීඩියෝ සම්මන්ත්‍රණය ක්‍රමය හරහා හැමෝට වැකිනි එක බලන් කතා කරන කොළවා Online අධ්‍යාපනයගත්තොත් ඔබ දන්න ඔන්ලයින් අපි ඉගෙන ගන්නකොට ගරුවරය මයි ගොඩක් එකන එක දැකබලා ගැනමින් කතා කරන්නවා. මේ කිවකාරණවට අමතරණනින් අපි ඉගෙන ගන්නත් පාවිච්ච කරන්න පුොලන් පරිගණකය කොච්චර වා සිදායකද ඉතින් ඒ වගේ වෙලාවක ගත්තා එවැනි වීඩිය සම්මන්ත්‍ර වලනුත් අපට පොළුවන් ලොකු මුදලක් ඉතිරි කරගන්න අපේ කාරයන් වල යනවිියදවා මේ වගේ විශාලකාරයන් ගොන්නක් තනි පරිගණකයක් ආශ්‍රෙන් අපි කරගන්න නිසා අපි කියනවා පිරිවැය අඩුවෙනම කියලා පිරිවැය අඩුවෙනවා. අපේ කාරයන්වල පිරිවය අඩුවෙන් හොගේ කාර්යන වල පිරිවය අඩුවයි. එන අඩු පිරිවයෙන් ගඩක් කරගන්න පුළුවන්වීම පරිගැනකේ හොඳ ලාක්ෂණික ගුණාන්ගයක්. හොඳයි අපි යමුස්සරට. හත්වෙනි කරුණ නැත්තං අවසාන්න කරුණ. බුද්ධි මේ බව. අපි බුද්ධිමත්ද මිනිසුන් ඕ. ලෝකන්න සත්ව කොට්ටාශ අතරෙන් මේ මිහි තලය මතඉන්න සතුන් අතරින් මිනිසා කියන සත්වයා තමයි බුද්ධිමත් භාවය වැඩිම සත්වය. හොදට හිතන්න පුළුවන් මොලයක් දීල තියෙනවා මිනිසුන්. එසා තමයි මිනිසුන් විධ නිර්මාණයන් අදහස් ද්‍රව්ව වත්වි වි දේවල් නිර්මාණය කරමින් ශිෂ්ඨාචාරය ඉදිරිට ගමන් කරන්න. බදන්න වචන ශිෂ්ාර දිරියට ගවන් කට සමාජයේ දියුණ වෙනවා පරිගණකය බුද්ධිමන් පරිගණක හැදුව බදුුවබු මිනිස්සු මිනිසුන් හිතන විදිහට පරිගණකට හිතන්න තවම බැහැ මිනිසුන් එක සංසාර්ධනය කළොත් මෙන්න මිනිසුන් ඉන්නවා මෙන්න පරිගණ කිය තියනවා එතකොට මිනිසුන් එක සංසන්ධනය කරොත් මිනිසුන් බුද්ධිමත් පරිගණකය බුද්ධිමත් නැහැ එතරම් බුද්ධිමත් නෑ පරිගනකට සමහරකාරයන්න හොදටර අපි සොෆ්ටේයා ටික මටකද උපදෙස් මාලා සෝටය හරිිය දීල්තිබ සහරකාරය පොඩක් නිර්මාණශිලුවව පොඩ්ඩක් නව තරම ගොඩක් නිර්ණශිලි කරනපුලුව. නමුත් මිනිසා තරම් බුද්ධිමත් නෑ හැබැයි අපි මෙහෙම සංසන්ධනය කරොත් ඔබේ අච්චුපතේ හත් වනි කාරනය එක කියෙන බුද්ධිම බවගන එක ම ලාක්ෂරක උනාන්ගේ ඔබ හලට තරුම් ගන්න ෙනක මකිෙල්ද දද වෙනත් යන්ත්‍රගත්තු හිතන මෙ මෙම යන්ත්‍රයක් තියෙනකක් කර ම හිල්ලියන යන්ත්‍රයක්. පරිගන්නකය නොවන ලොවතිබෙන ඕනෑම යන්ත්‍රයක් ගත්තොත්. එම යන්ත්‍රත් බුද්ධිමත් නැහැ පරිගනකත් බුද්ධිමත් නැහ මිනිසා සේ මිනිසාට සමානව බුද්ධිමත් නෑ. මිනිසාට වඩා බුද්ධිමත් නෑ. මොනෝද වෙනත්යන්ත්‍රසාහ පරිගණකයන්ත. හැබැයි වෙනත්‍රයන්ත්‍රවලට සාපේක්ෂව යම්යම් කාර්යන් පරිගණකයට හරනේද. යම්යම් කාරයන් පරිගණකයට තරමක් ඉහළ මට්ටමින්. බුද්ධිය මෙහෙවනවා හා සමානව ඉහළ මට්ටමකින් කරන්න පුළුවන් යන්ත්‍ර එක්ක සාපේක්ෂෝ බැලුව. යම්කිසි නිර්මාණශීලී බවක් හොඳ නිර්මාණශීී වක් යන්ත්‍රෙක්ක වෙනත්්‍යන්ත්‍රෙක්ක බැලුවන්ඩුවපුතේ පරිගනක වලට න්න ම හිතන්න ඕන. ඇත්තටම පරිගැනකේ හොඳ ලාක්ෂණක ගුණාංග විශිෂ්ඨ ලාක්ෂණක ගුණාග ගත්තොත් හයයිතියෙන්නේ ලාක්ෂණක ගුණාංග කියර නිසාමේ බුද්ධි මේ බව අරතියන්නේ පරිගනකය අන් ඒවා සමඟ අන්යන්ත්‍ර සමග සංසන්ධනාත්මකෝ බැලුවොත් ඒවා ඉතා විශිෂ්ට ලක්ෂණ වශෙන් සැලකුවත් පළවෙනි කරුණු හය තමයි ගණ්ඩ ඕන. ගද බුද්ධිමේ බව කියන කරුණ ගත්තොත් කොහොමටත් පරිගණක යන්තරත් බුද්ධිමත් නැ ලක වෙනත්්‍යයන්තරත් බුද්ධිමත් නැම නිසාතර එට බද්ධිය කියරක තාම ආරෝපනය කරලා නැහැ ඒ සඳහා පර්ේෂණ කෙරමින් තිබෙන්නේ. යම්කි යම්කිසි දියුණු තලට ඇවිල්ල තියෙනවා අපි මේ පාඩංගල් දිනවි ඉහල පන්දිවලදිී ගෙන කතා කරනවා. එක හිතන්න පුුවන් පරිගණක රබෝතාක්ෂණන් නිර්මාණය කරමින් න්නෝකළ ඔයාල අහල තියෙනවා. අපි ගැන පස්ස කතා කරමු මෙතරද හොඳටේ හයස්්‍රණයේ චෝඩි දූලපුපතාට තේරෙන මමේ සරලව කියන්නේ පරිගණකේ බුද්ධිමත් නෑ. පරිගණක යන්ත්‍රය ලක වෙනත්්‍ය අන්ත්‍රාත් බුද්ධිත් නෑ මිනිසා බුද්ධිමත් හොඳ ලක්ෂණ ගත්තොත් හයයි හත් ලක්ෂණය පරිගනකි හැකියාවක් නෙමේ වෙනත් වචනයකොත් නොහැකියාවක් ඉදිරගන්න පුළුවන්. හොඳ ඇද එපුතේ එහෙනම් ඔබට හයශ්‍රේණයේ තොරතුරු හා සනිවේදන තාක්ෂණ විෂයතුළ පලවෙනි පාඩමේ පළමු පාඩම් කොට සතමයි මමය ඔබට කියදුන්නේ. මොනවද ඔබිගැෙන ගත්ත පරිගැකේ කියන්නේ කොයි වගේකක්ද එහි වැද ගත්කම එහි කාර්ය එහි ලක්ෂණ මෙනමරික කතා කරා එහෙනම් මේ පාඩම නැවත නැ හොඳ දූල වගේ පරශිල්නය කරන්න හොඳ පුතාල වගේ මේ පරශිල්ණය කරන්න මේ කරුණු නැවත නැවත අධ්‍යනය කරලා ඔ අවශ්‍ය දේවල් සටහන් කරගන්න මා ප්‍රකාශ කන දේවල් වින් ආශදල් සටහන් කරගන්න සටහන් කරගෙන ඔබ මේව නැවත නැවත ආය පොතනුත් පර්ශිලනය කරන්න. අවට ලෝකයේ මංම කියන දේවල් මේ විදිී තිය නෝද කියලා හොල බලන්න අ අපිස්සලකවේ අමතක වෙනෝ කිය හම අමතකවවෙන්න නැහැ මේව නැත නවත බලනව නංසා අවට ලෝකය තුළ මේව තියෙනවද ඇත්තද මේස කියන්නේෙලා හොයල බැලුවන එතකට මෙ ප්‍රායෝගිකව ඔබේ දැනුමට එකතු වෙලා රැඳෙනවා ගොඩා කට පාඩන් කරන්න හෝ ොත් පාඩන් කරන්නනු වෙන්නන්නේ. එහනන්දපුතේ හයශ්‍රීණය තරතුර තාක්ෂණ විශේ පලවිිනි පාඩම තමයිම ආරම්භරය එහි පාලමි කොටසපි අආවාසංන් කරන්නය ඔබට දෙන්න පොජබ දෙසක්තියෝ. පරිගන්නකය හෝ ඔබ ස් මාට් ජංගමුදුරකත්තනේ හෝ ටැප් පරිගණකය පාවිච්ච කරලා ඔබ මේ පාඩම් පරිශීරණය කරද්දී හොඳට වතුර බොන්න ෝද කද මේ ඇස් වලේනවා ිචිටල් ස්ක්‍රීන්ස් බලාගන ඉන්න කොට එක අපේ සෞකයට හානියක් ඒ වගේම එක දිගට පැයක් හමාරක් මේක දිගියෙන් බලාගෙන ඉන්නපා මේ දිහාම බලාගෙන ඉන්නපා සැරින් සැරේ විනාඩි පහකර සරයක් කයිකර සර මේ විදර ඉවත බලන්න ඉවත කියන ස්ක්‍රීන්කෙන් ගොඩක් ඇත තනක් බලන්න ස්ක්‍රීන එක මේ හරඩන් තියෙන්නේ එහැන්තට බිත්තියක් ඔොබේ කාමරෙේ ඔබේ නිවස යම්තනක් බලන්න ඒක ඔබේ ඇස්වල සෞකයට හොඳයි හල්ටෙන්දුපති එහනම් මේ විදේ සෞඛ්‍ය මත්ව ඔබ මේ පාඩම්මාට සම්බන්ධ වෙලා අපි මේ හයිස්්‍රීය තරතු තාක්ෂණ විශය හොින්ගෙන ගමු මේ පළවෙනි පාඩ මේ දෙවිනි කොටසි හමයි.